තව එක තැනක් ඉතුරු වෙලා තියෙනවා. ලංකාවේ සංගණායක වෙන්න සුදුසු කෙනෙක් තව එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. තව එක්කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. ඔහු අරගෙන එන සන්නස පිළිගන්නේ කියලා කියනවා. සම්පූර්ණයෙන්ම සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය අපේ අතින් සිද්ධ වෙන විදිහට කාගේ අතින්ද ශාසනය අතින් සිද්ධ වෙන විදිහට ඉදිරිපත් කරන්නේ කියලා කියනවා. ශාසනය අතින් ඉදිරිපත් නොවුනත් උනත් ඉදිරිපත් කරන කෙනෙක් පහළ වෙලා ඉන්න බව දැනගත යුතු වෙනවා. ශාසනය අතින් ඉදිරිපත් උනත් නොවුනත් ඉදිරිපත් කරන කෙනෙක් පහළ වෙලා ඉන්න බව දැනගත යුතු වෙනවා. නමුත් මගේ යුතුයකමක් තියෙනවා. අවසන් චීවරේ කොතනද තියෙන්නේ කියලා හෙව්වොත් චීවර ආරක්ෂා කරගන්න අවසන් චීවරේ කොතනද තියෙන්නේ කියලා හෙව්වොත් ඒ තියෙන්නේ ශ්‍රීපාදස්ථානාධිපතිගේ අතේ වෙන. උන්වහන්සේ ඉදිරිපත් වුණොත් අපි මේක කරන්නම් කැපවීමෙන් අපි මේකට සහය දක්වන්නම් අපි සම්පූර්ණයෙන්ම සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ මළුවේ සිට නල්ලතන්නේ දක්වා ස්පීකර්වල සජ්ජායනා කරන්නම් රටටම මේ පණිවිඩය දෙන්නම් කියලා කිව්වොත් ඔන්න ශාසනය ඉතුරු වෙන. සසුන් කෙත ඉතුරු වෙන. නැත්තම් ඉතුරු වෙන්නේ නැති වෙන. තව එක තැනක් ඉතුරු වෙලා තියෙන නිසා මම මේ කියනොවේ. අස්ගිරි මල්ලත්තත් රිජෙක්ට් කරා වෙනවා. රිජෙක්ට් කරත් මං කරා වෙනවා. දළදා මාලිගාව තුල සිරිපාදෙත් රිජෙක් වුණොත් කරන්න දෙයක් නැති වෙන මං කරන වෙයි. රිජෙක් කරන්නේ නැතුව ඉදිරිපත් වුණොත් අන්න ලංකාවේ සංඝනායක වෙන්නේ ශ්‍රීපාදස්ථානාධිපති වෙන්නේ. මේක උන්වහන්සේට දෙන්න කියලා කියනවා.